අයිබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපතිගේ ඇතුළු වැයිශීර්ෂ 22ක් ඡන්ද විමසීමකින් තොරව සම්මතයි ජනපති හෙට ජගත් පරිසර සමුළුව අමතයි නව තාක්ෂණය සමග රට ඉදිරියට ගෙන යන බවට අගමැතිගෙන් ප්‍රකාශයක් ජනාධිපති අග්‍රාමාත්‍ය කාර්යාලය කොමිෂන් සභා ඇතුළු වැයිශීර්ෂයන් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා කාර්ක සභා අවස්ථා විවාදයේ අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අංක 1 දරන වැයිශීර්ෂයට බෙදීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී අග්‍රමත්වරයා හා සභානායකවරයා ප්‍රකාශ කළේ බෙදීමක් අවශ්‍ය නොවන බවයි. ශීර්ෂ අංක 1 කාර්ක සභාවෙකද බෙදීමක් සභානායකතුමා බෙදීමක් අවශ්‍ය නැහැ. විරෝධය සටන් කරන්නේ නැහැ. අපි නා විරෝධය සටන් කරගන්නද නැත්තම් අවශ්‍ය නැහැ අපිට. නැහැ. කවුරු තිල්ලලා නැහැ අපිට මොනාරයි. So you know, no division. Agreed. ශීර්ෂ අංක 1 2 4 සිට 13 දක්වාද 16 සිට 25 දක්වාද කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. මේ අතර ජිනීවා මානව හිමිකම් යෝජනාව තුළින් ශ්‍රී ලංකාවට ප්‍රශංසාව පළ කර ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. සංහිඳියාවට යන ගමන අපි ශක්තිමත් කරන්න ඕනේ. අඩුපාඩු තියෙනවා. අපිට හැම දෙයක්ම කරන්න බැරි වෙලා තියෙනවා යුද්ධය අවසන් වුණාට පස්සේ. සමහර රටවල් අවුරුදු 20 30 40 අර ගන්නවා. අපි විශාල ප්‍රගතියක් අපි වෙන්නලා තියෙනවා. හැබැයි තව දුරක් අපිට යන්න තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම දැක්ක පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ මේ යෝජනාව ගැන විවිධ මත ප්‍රකාශ වෙනවා. ඒ වගේම මෙම යෝජනාව ලංකාවට විරුද්ධව ගිර යෝජනාවක් හැටියට හඳුන්වා දීලා තියෙනවා. ඇත්තම මේ යෝජනාවෙන් ලංකාවේ ආණ්ඩුව ප්‍රශංසා කරලා තියෙනවා. මම දන්නේ මේ විවේචනය කරන අය මොන යෝජනාව කියවද කියලා. අපි ප්‍රශංසා කරලා තියෙනවා 11 වතාවක්. අපේ රටේ ආයතන විශේෂයෙන්ම අධිකරණය පාර්ලිමේන්තුව ඔක්තෝබර් 26 වෙනිදා කුඹන්ත්‍රණය පරාජය කිරීමට ගත් සාමකාමී වැයම ගැන ප්‍රශංසා කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකා ආණ්ඩුව අරන් තියෙන පියවරවල් මානවික හිමිකම් කොමිසම පිළි අරන් තියෙනවා. යුද්ධය අවසන් වුණයින් පස්සේ කිසිදු යුද අපරාධයක් මේ රටේ හමුදා නිලධාරීන් කරේ නැහැ කියලා අපි සියලු දෙනාම දන්නවා. ඒ නිසා දැන් අපි අද ආණ්ඩුවක් විදියට පෞගේ කාලවකවානුවේ අතුගාරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ විශේෂයෙන් අතුරුදහන් වුවන් පිළිබඳව ඒ සොයා බැලීම් ටික ආරම්භ කරලා තිබුණා. එල්ඩීඩී සංවිධානයට බඳවගත්ත කරන වෑමියෝ යාපනයේ හිටපු ඒ වගේම ධීවරයන් ගොවීන් විශාල සංඛ්‍යාවක් උන් සාමාන්‍ය සිවිල් ජනතාව මේ අය තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව ඇතුළත ඇතුළත් කරලා තිබෙන දරුස්මාන් වාර්තාව විශේෂයෙන් 40,000කට අධික සංඛ්‍යාවක් මරණයි කියලා. අතුරුදහන් වුවන් පිළිබඳ මේ කාර්යාලය ස්ථාපිත කිරීම තුළ මේක අපිට විසඳ ගන්න පුළුවන් තත්යකට පත් වෙනවා. කෙන්‍යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දිවයිනින් පිටත්ව ගියා. මෙම සමුළුවට ජනාධිපතිතුමා එක්වන්නේ කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුවයි. පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ මේ මස 11 වනදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසිවාරය එළඹෙන සිකුරාදා ආරම්භ වනවා. ඒ නයිරෝබි නුවරදී. එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ වන අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව අමතාසිය විශේෂ දේශන ඉදිරිපත් කරනු ඇති. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මැතිතුමා ඇතුළු රාජතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුද මෙම සමුළුවට සහභාගි වනවා. සිව්දින කෙන්‍යා නිල සංචාරයේදී ජනාධිපතිතුමා එරට ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමා මුණ ගැසීමටද නියමිතයි. පාරිසරික අභියෝග එවැගේම නිෂ්පාදනය තුළින් නවෝත්පාදන නිපැයුම් කියන තේමාව යටතේ හෙට දවසේදී රාජ්‍ය මට්ටමේ ඉහළ ඇරමුම සිදුවීමට නියමිතව තිබෙනවා. ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකාවේ රාජ දූත පිරිස තව පැය කිහිපයකින් ජොමෝ කෙන්‍යාටා අන්තර්ජාතික ගුවන්තොටුපලින් කෙන්‍යාවේ නයිරෝබි අගනුවරට පැමිණීම නියමිතව තිබෙනවා.
එතුමාගේ සංචාරය තුර පවත්වන ද්විපාර්ෂික සාකච්ඡා සහ මේ සමුළුවේදී එතුමා පවත්වන දේශනය හරහා ශ්‍රී ලංකාවට මහත් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වන බවයි සියලු දෙනාගේ විශ්වාසය. මම චමුදිත සමර වික්‍රම, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ, කෙන්‍යාවේ නයිරෝබි අගනුවර සිට. නව තාක්ෂණය සමග රටක් ලෙස අපද ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධාන වාර්තාවලි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකාව හා මාලදිවයින නියෝජනීකරණ කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ ශ්‍රම අනාගතය දිදුලන අනාගතයක් උදෙසා තාක්ෂණික සංග්‍රාමීය වාර්තාව එළිදැක්වීම අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නවීන තාක්ෂණයේ හේතුවෙන් දියුණු වෙමින් පවතින රටවල රැකියා අවස්ථාවන්ට ඇතිවන බලපෑම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙන් අවධාරණය කර තිබෙනවා. අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වූ අධ්‍යක්ෂිකා සිම්රින් සිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. Imagine having China as the workshop of the world, or there's so much of චීනය ඉන්දියා වගේ රටවල් නව තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තියෙනවා. අපි තාමත් ඒට සූදානම් වෙමිනුයි ඉන්නේ. අපිට යහපත් අනාගතයක් ගොඩනගන්න ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යයි. අපේ රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීන සංවර්ධනයක් වෙනුවෙන් ආයෝජන වෙන් කරලා තියෙනවා. ළඟම පාසල හොඳම පාසල වැනි තවත් ව්‍යාපෘති රැසක් මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන්ද අපි කටයුතු කරලා තියෙනවා. අපි අපේ රටේ පෞද්ගලික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙනුත් අවශ්‍ය පියවර ගන්න ඕනි. නිවාස සංවර්ධන අධිකාරීන් ඉටුවන සේවය පිළිබඳව විවේචනය කරන ඕනෑම පාර්ශ්වයක් සමග විවාදයකට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ මහතා මේ බව කියා සිටියා. පෞගිය කාල සීමාවේම සජිත් ප්‍රේමදාස කරු අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ පසුබිල මන්ත්‍රීවරයෙක් විදිහට විපක්ෂයේ ඉන්න අපේ ඩීවි චානක මන්ත්‍රීතුමා එතුමා මහා උත්සාහයක් දරනවා. මහින්ද රාජපක්ෂල වගේ මහාපාරක් හදනකොට අධිවේගී මාර්ගයක් වෙනුවෙන් මුළු රටේම කොටි දාලා මුළු රටේම තුරන් ගහපු යුගය අමතක වෙලා ඩීවි චානක මහත්තයාට මේ අහිංසක මිනිස්සුන්ට ගම්මානයක් හදලා දෙනකොට ඒ ගම්මානයේ ගාන පුවරුව ගැන කතා කරා. තරුණ දේශපාලන චිද්‍රමේ හැසිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. එතුමාට කියනවා ගස්ගල් පල්ලේ සාකච්ඡා තියලා තාත්තගේ අතින් අල්ලන් මාධ්‍ය සාකච්ඡා තියන්න යන්න එපා. ඕන වෙලාවක ඕනම මාධ්‍යයක එන්න විවාදයකට නිවාස සංවර්ධන අධිකාරියේ අද සහ එදා ගැන අපි කතා කරන්න සූදානම්. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකු එහි සේවයේ නිරත හෙදියකට පහර දී තුවාල සිදු කිරීමට විරෝධය පළ කරමින් එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද සිට තාවකාලිකව සේවයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙනවා. ඊයේ පසුරුවේ සිදු වූ අදාළ පහරදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කුරුණෑගල මුලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. හෙද කාර්ය මණ්ඩලයේ තාවකාලිකව සේවයේ නිවත්වීමට කටයුතු කළද හදිසි ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බවයි වාර්තා වන්නේ. සමස්ත ලංකා වෛද්‍ය සංගමේ සහකාර සභාපති මහින්ද මුණසිංහ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඊයේ පහර දුන්න සිද්ධිය පළවෙනි සිද්ධිය නෙවෙයි. මීට ඉස්සෙල්ලා සිද්ධියන් කීපයක් වෙලා අපි ඒවට මැදිහත් වෙලා සමාව අරගෙන තමනෙ වෙච්ච සිද්ධියන් ගොඩක් තිබ්බා. මේ ගත කියා මාර්ගයේ පස්සර ගන්නෑ හරි උත්තරයක් අපිට ලැබෙනකම්. නමුත් එහි දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් සිදු නොකර කාරණා මේ වෙනකොට ප්‍රකාශ කරන්න බෑ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාත් ප්‍රතිස දුන්නා මේ සම්බන්ධ හදිසි කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන බව. මම හිතනවා අපේ රෝහලේ සේවාවන් බිඳ වැටීමක් කරව දිගටම පවත්වා ගන්න පුළුවන් වෙයි කියන එක. පාර්ලිමේන්තුව දෙසට පැමිණීමට සූදානම් වූ සිසු උද්ඝෝෂකයින් පිරිසක් විසිරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය මෙම උද්ඝෝෂණ පෙළපාලිය ආරම්භ කළේ රජය ගෙනීමට නියමිත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමින්. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පෙළපාලිය රාජකීය දෙසින් අත්තරමුල දෙසට පැමිණියා. ඒ හේතුවෙන් දැඩි රථවාහන තදපතියක්ද පැවතුණා. පාර්ලිමේන්තු වටරව් මසලදී උද්ඝෝෂකයන් විසිරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහින්ද හිදෙනිය අතුරුපුට ගැනීමටද මෙහිදී කටයුතු කෙරුණා. මෙම උද්ඝෝෂණයේ හේතුවෙන් තමට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතාවන් පිළිබඳ මගේ ජනතාව මෙලෙස අදහස් පළ කළා. මාලවේ කොටුව සැහැල්ල දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අත්සන් තැබීම සිදු කෙරුණා. ජපන් ජයික ආයතනයේ ඇමරිකා ඩොලර් මිලියන 1850ක ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මෙහි පොලිය 0.1% වීම විශේෂත්වයක්. දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට විසඳුමක් ලෙස පිටකොටුව මාලබේ සෑලු දුම්රිය පද්ධතිය ඉදි කරනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයයි. 2024 වන විට ව්‍යාපෘතිය කටයුතු අවසන් කිරීම සැලැස්මයි. නැවතුම් පළ 16කින් සමන්විත මෙම මාර්ගයේ ඉදි කිරීමෙන් පිටකොටුවේ සිට මාලබේට විනාඩි 32ක් වැනි කෙටි කාලයක් තුළ ගමන් කිරීමට හැකිවනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය පාට්ලි චම්පික රණෝක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බලාපොරොත්තු වෙනවා ලබන මාසයේදී මේ මූලික කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙයි කියලා. ඩොලර් මිලියන 100ක පමණ කොන්ත්‍රාත්තුවක් තියෙනවා. ඒක අපිට ලැබෙන්නේ ජපානයෙන් ණය ආධාරයක් හැටියට. මේ රටේ ධනට රාජ්‍ය ආයෝජනයක් සිද්ධ කළා තියෙන විශාලතම ව්‍යාපෘතිය මේක. බස් ප්‍රවාහන සේවයේ නවීකරණය කිරීමත් සැහැල්ලු දුම්රිය මම්පෙත් ක්‍රියාවලිය තමයි තව වසර 30කට පමණ තියෙන හොඳම මියදන් අඩුම විකල්පය කියලා අපි තේරුම් ගත්තා. ඒ අනුව තමයි මේක කරලා තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා 2023-24 වෙනකොට මේ කටයුතු නිම කරලා ප්‍රවාහන ශාස්ත්‍රයේ මේ විප්ලවීය පරිවර්තනය කරන්න. ජනතාවට දරාගත නොහැකි ලෙස ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වුවහොත් රජය ඊට ඍජුවම මැදිහත් වී සහන සලසන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දෙසැම්බර් 18 බැරලයක මිල තිබුණේ ඇමරිකන් ඩොලර් 53.8. මාර්තු මාසයේ වෙනකොට ඇමරිකන් ඩොලර් 70.4 දක්වා වැඩි වෙලා තියෙනවා. හරියට නම් මේ ඉන්ධන සූත්‍රය අනුව පෙට්‍රල් මිල 137 දක්වා වැඩි වෙන්න ඕනේ. ඕටෝ ඩීසල් මිල 117 දක්වා වැඩි වෙන්න ඕනේ. නමුත් පෙට්‍රල් 92 132ට වැඩි කරලා තියෙන්නේ. ඩීසල් මිල 103 ගිය මාසේ අපි තව රුපියලයි වැඩි කරේ. මේකට හේතුවක් තියෙනවා. මාර්තු අප්‍රේල් කියන්නේ මේ රටේ සියලුම ජනතාවගේ සිංහල දෙමළ අවුරුදු සඳහා සූදානම් වන යුගය. අපි හිතුවා වගකිව යුතු රජයක් හැටියට ඒ සම්පූර්ණ වැඩිවීම මේ මාසේදී ලබා නොදෙන්න. ජනතාවට පරමාධිපත්‍ය බලය ලබා දෙමින් කඩිනමින් මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. අපේ පක්ෂය ගිය පළාත් පාලන ප්‍රතිඵල බැලුවත් අපිට පේනවා උතුරු නැගෙනහිරට නිසි නියෝජනයක් ඇතුල් වෙලා නැහැ. අපේ එවැනි තත්ත්වයකට යන්න අපේ පක්ෂය ගොඩ නැගිලා නැහැ. අපේ අදහස නම් අපේ රට ස්වෛරී ස්වාධීන ජනරජයක්. ඉතින් අපේ ජනතාවට සමාජයේ ජනතා පරමාධිපත්‍ය පාවිච්චි කරන්න ඉඩ සලස්සන්න දෙන්න ඕන. ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර බටහිර ආසනයේ ආගමික සිද්ධස්ථාන හා ග්‍රාමීය මාර්ග රසක සංවර්ධන කටයුතු මේ දිනවල සිදුවනවා. දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 400ක් සංවර්ධනයට රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 30ක්. විහාරස්ථාන කිහිපයක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. තම ගම්මානවල සිදුකරන සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව රජයට ප්‍රසාදය පළ කරනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත තත්ත්වයට පත් වූවන්ට උපකරණ ප්‍රදානය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ග්‍රාමීය මට්ටමින් පවත්වන වෛද්‍ය සායනවලදී තෝරාගත් අස්ථි ආබාධ සහිත පුද්ගලින්ට කණ්ණාඩි ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. දෙවන විශේෂ මහාධිකරණය අමාත්‍ය තල්තාතු කරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කරනවා. ඒ අලුත් කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී
බරපතල මුල්්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය පියවර ගත්තා. එහි දෙවන විශේෂ මහාධිකරණයයි හෙට විවෘත කරන්නේ. විශේෂභාර ඇමතිවරිය හැටියට මට තියෙන්නේ අධිකරණය ස්ථාපිත කිරීම පමණයි. ඒ සම්බන්ධයෙන් නඩු කටයුතු ගොනු කිරීම නීතිපතිතුමාටත් ඒ වගේම අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අල්ලස් කොමසාරිස් අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් තමයි ඒ කාර්යභාරය තියෙන්නේ. ජාතික මහජන සභාව කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සභාවේ කැඳවුම් කරු චමීර පෙරේරා මහතා. විමල් වීරවංශ මහත්තයා අපි දැක්කා මේ පහුගිය දවස්වල තමන්ගේ ආවතේවකාරයෝට ඉස්සරහ බෙරිහන් දීලා කෑ ගහනවා ඊළඟ ජනාධිපතිවරණයේදී පරදේශක්කාර ආණ්ඩුව පන්නා දෙමිය යුතුයි කියන එක. අපි දේශප්‍රේමී නායකයෙක් පත් කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ පරදේශක්කාරයෙක් නෙමෙයිද? මේ ඇමරිකන් පුරවැසියෙක්. අන්න පළවෙනි පරදේශක්කාරයෙක් විතරක් නෙමෙයි පරදේශක්කාරයෙක් විදියට ඉඳලා චීනුන්ට මේ රටේ තියෙන සියලු දේවල් සින්නක් කරවල ලීලා දීපන්. එළවල දාන්න ඕනේ උන්දව. පුළුවන් නම් යා මේ ගෝඨාභය රාජපක්ෂව නම් කරන්නකෝ ජනාධිපති අපේක්ෂකයා විදියට. දැන් ව්‍යාපාරික පුවත්. හෙලිස් සමාගමේ වතුවංශයේ වාර්ෂික සේවක හැගීම් උත්සවයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. විශිෂ්ටයින් අගේම යනු තේමාවෙන් ඒ පැවැත්වුණේ හෙලිස් ප්ලාන්ටේෂන් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්. සියපත ෆිනෑන්ස් හලාවත ශාඛාව විවෘත කෙරුණේ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සමන් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජයනාත් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මූල්‍ය සේවා රැසක් මෙම ශාඛාවෙන් ඉටු කර ගැනීමට පාරිභෝගිකයින්ට ඉඩකඩ සැලසෙනවා. නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනංශය සංවිධාන කරන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරඟාවලිය අවසන් මහා තරඟ ලබන 9-10 හා 11 දිනවලදී පැවැත්වෙනවා. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනෙහි කුසලාන එළිදැක්වීම සිදු වුණේ නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. වෙළඳ සේවා ඊකාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලියට 17 වරටත් අනුග්‍රහය දැක්වීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය ඉදිරිපත් වී සිටිනවා. ඊට අදාළ අනුග්‍රහක චෙක්පත් ප්‍රදානය කෙරුණේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් හි අධ්‍යක්ෂිකා රෝමනි පරාක්‍රම මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ. දවසේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට දෙවැනි සබරගමුව මධ්‍යම සහ ඌ පළාත්වලටත් ගල් මාතර සහ කළුතර දිස්ත්‍රික්වලට පසරු දෙකෙන් පසු වැසි හෝ ගෙගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. ගෙගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට අමලඟුඩ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලක්කුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60km/h ගන්න අතර එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ රැකඩක් පවතිනවා. මේ පිළිබඳව ඉවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාල්ගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළං හමන්නේ ඉසන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව වන අතර සුළඟේ වේගය 60km/h ගන්නවා. දවදානේ හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බල පැවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk